අපේ රටේ ජනගහන ව්‍යුහය අපි හැමෝම විග්‍රහ කරගන්න ඕනේ. දැන් වෙනත් රටවල් වල හැම කෙනෙකුම වාගේ රටේ තියෙන ජනගහන ව්‍යුහය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපි අපේ ජනගහන ව්‍යුහය ගැන බලද්දී අපි කියනවා ලෝකේ අනික් රටවල් වාගේම වියපත් වෙන ජනගහනයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ජනගහනයෙන් වැඩි කොටසක් 60ට වැඩි හිටිය බවට පත් වෙමින් ඉන්නවා. අපි ඒක දන්නවල. ඒ කියන්නේ දැනට අවුරුදු 60ට වැඩි හිටියෝ ලංකාවේ ඉන්නවා 124ක් පමණ. 2030 වෙනකොට මේක හැම 4 දෙනෙක්ගෙම එක්කෙනෙක් 60ට වැඩි හිටියෙක් බවට පත් වෙනවා. ඉතින් මේ උදෑසන වැඩි හිටියෝ ගැනම කතා කරන්න නෙවෙයි මම උත්සාහ කරන්නේ. අපේ තරුණ පරපුර ගැන. තරුණයෝ ලංකාවේ, අපේ තරුණයෝ කියන්නේ අවුරුදු 15ත් 29ත් අතරනේ. එතකොට මේ 15ත් 29ත් අතර ඉන්න කණ්ඩායම X ජෙනරේෂන් එක, Y ජෙනරේෂන් එක, Z ජෙනරේෂන් එක කියලා අපි මේ පරම්පරා තුනක් ගැන මේ වෙනකොට විශේෂයෙන් කතා කරනවා. X ජෙනරේෂන් කියන්නේ අපේ පරපුර. එතකොට Y සහ Z ජෙනරේෂන් කියන්නේ දැන් ඉන්න තරුණ පරම්පරාව අවුරුදු 15යි 29යි අතර. එහෙම තරුණයෝ ලංකාවේ 150ක් ඉන්නවා. ඉතින් අපේ රටේ බලපුවාම ජනගහනෙන් 4න් එකක්නේ. මේක සුළු කොට තකන්න බෑ. එතකොට මේ පරම්පරා ගැන වැඩිහිටි පරම්පරාවට තියෙන කියවීම කොහොමද? ඒක නිසා බැලූ බැල්මට මේ තරුණ දරුවන් වැරදි විදිහට කියව ගන්න එපා. බාහිර පෙනුමයි ඔවුන්ගේ අභ්‍යන්තරයයි අතර බොහෝ වෙනස්කම් තියෙනවා. මම ඔබට ලස්සන උදාහරණයක් කියන්නම්කෝ. දවසක් මම ගමනක් යනකොට පොඩි ලෑලි කඩේකට ගියා තේ එකක් බොන්න. මං හරි ආසයි ඒ පොඩි කඩවලට ගොඩ වෙලා පොඩි වෙනසක් එක්ක තේ එකක් බොන්න. ඉතින් අපි කණ්ඩායමක් රාජකාරී ගමනක් යන ගමන් මේ ලෑලි කඩේට ගියා. මේ ලෑලි කඩේ ඉන්නවා කරාඹු දාගත්ත, කොණ්ඩේ වවාගත්ත තරුණ දරුවෝ 5-6 දෙනෙක්. මම බැලුවා මේ මොකද්ද මේ 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 වාගේ කඩවල් වලටත් මේ ළමයි ඇවිල්ලා ඉන්නවද වාගේ ඍණ ආකල්පයක් තමයි මට ආවේ. අපේ මේසෙට අල්ලපු මේසෙ මේ තරුණ දරුවෝ ටික හිටියේ. හැබැයි තේ ගේනකන් රැඳිලා අපි කතා කර කර ඉන්නකොට මට ඇහෙනවා අනික් මේසේ මේ කොණ්ඩේ වවාගත්ත, කොණ්ඩේ පාට කරපු, කරාඹු කනට කරාඹු දාපු තරුණ මේ පුතාලට එක කියන්නේ මොකද්ද? ගෝලීය උණුසුම ගැන, මේ ඕසෝන් ස්තරයේ සිදුරුවීම ගැන ඔවුන් කතා කරන්නේ මහ පරිසර සාධක. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔවුන් යම් යම් රැළිවලට අසු වී ඉදිරියට යනවා. හැබැයි ඔවුන්ගේ චින්තනයේ පුළුල්. මම දවසක් ඔය වාගේ කොණ්ඩේ වවලා ඉන්න තරුණ දරුවෝ ටිකක් එක්ක කතා කළා. මං ඇහුවා ඇයි පුතාලා කොණ්ඩේ වවන්නේ කියලා. ඔවුන් කියපු කාරණේට මගේ දැසට කඳුලක් එනවා. ඔවුන් කිව්වේ මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට කොණ්ඩේ දෙන්න කොණ්ඩේ වවනවා කියලා. ඒක හරිම සංවේදී කතාවක්. මේ තරුණ දරුවෝ හිතන විදිහ, ඔවුන්ගේ ලෝකයට අපි යන්න ඕනේ. මම කියන්නේ ලංකාවේ ඉන්න සියලුම තරුණ දරුවෝ එහෙමයි කියලා. හැබැයි අද වෙනකොට අති බහුතරයක් දරුවෝ මේ ගෝලීය කියවීමත් සමග දැවැන්තව දැනුම, කුසලතාවය, ආකල්ප, අත්දැකීම්, පළපුරුද්ද මේ දේවල් ජීවිතයට එකතු පහදා කරගෙන ඔවුන් සහ X ජෙනරේෂන් එක සහ මේ YZ ජෙනරේෂන් අතර පරම්පරා අතර ලොකු පරතරයක් ඇති වෙලා තිබෙනවා. ඒක නිසා බැලූ බැල්මට දරුවන්ව විවේචනය කරන්න යන්න හෝ ගැටුම් ඇති කරගන්න නොයා යුතුයි කියලයි මේ ආදරණීය උදෑසන මා ඔබට ආරාධනා කරන්නේ. එහෙම හිතන්න. ඇයි මවුන් මෙහෙම හැසිරෙන්නේ කියලා ටිකක් හොයලා බලන්න. දරුවෝ ගොඩාක් වෙලාවට සමාජය ගැන හිතනවා, සතුන් ගැන හිතනවා, පරිසරය ගැන හිතනවා, ස්වේච්ඡා සේවය ගැන හිතනවා. මොනතරම් තරුණ දරුවෝ ඉන්නවද තමන්ගේ ජීවිතෙන් කොටසක් මේ නැතිබැරි මිනිස්සු වෙනුවෙන්, සමාජය වෙනුවෙන් යොමු කරන. ඒක නිසා මේ රැල්ලට කියන කතා, ජනප්‍රියව කියන කතා, එහෙම නැත්නම් සමාජ මාධ්‍යවල කියන කතාවලින් පමණක් තරුණ දරුවව මනින්න යන්න එපා.
ඔවුන් බොහෝ වෙලාවට වැඩිහිටි අපි විසින් ගොඩනැගූ ලෝකයේ ඇතුලේ අත්පත් කරගත්ත දේවල් තමයි අත්විඳින් නිසා ක්‍රියාත්මක කරන්නේ. හැබැයි එදා තරුණයට වැඩිය, මීට දශක දෙක තුනකට කලින් තරුණයට වැඩිය, ඒ යෞවනයට වැඩිය අද තරුණයා යෞවනයා ලෝකයේත් එක්ක එකතු වෙලා ඉන්නේ. මොකද ඔවුන්ගේ දැනුම තියෙන්නේ අද ඇඟිලි තුඩක් ළඟ. ස්මාර්ට්ෆෝන් එක එක්ක, මේ ජංගම දුරකථන එක්ක ඔවුන් ලෝකයේ තියෙන දැනුම කියව ගන්නවා. ඒ කියව ගැනීම ඇතුලේ ඔවුන්ගේ ජීවිත ලස්සනට සකස් කර ගන්නවා. හැබැයි අපි හිතන සාම්ප්‍රදායික ඒ රාමුගත ක්‍රමයේ ඇතුලේ නොවෙන්න පුළුවන්. අපි අපේක්ෂා කරන ආකෘතිය ඇතුලේ නොවෙන්න පුළුවන්. ඒක නිසා මේ නව ලෝකයත් එක්ක අපූර්වත්වයකින් පූදින අදහස් වාන්දාන මේ තරුණ පරපුර හරියට කියව නොගත්තොත් විශාල විනාශයක් වෙනවා. ඔවුන් හුදකලා වෙනවා. ඔවුන් වැඩිහිටි පරපුරට වෛර කරන්න ගන්නවා. මේ තාක්ෂණයත් එක්ක, මේ ඩිජිටල් ලෝකයත් එක්ක දියුණු ගමනක් යන දරුවන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරන්න, ඒ සුවපත් වූ ජන සමාජයක් ගොඩනගන්න, දරු පරපුරක් ගොඩනගන්න වැඩිහිටි සමාජය, අපේ සිරිත්විරිත් සමාජ වටිනාකම්, සමාජ හරපද්ධතීන් විද්‍යානුකූලව අත්පත් කරලා දීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. අපි උදාහරණයක් කියමු. සිංහල බෞද්ධ සමාජයක අපි කියනවා බෝධි පූජා පවත්වන්න කියලා. එතකොට මේ බෝධි පූජාවක් පවත්වනකොට අපි හිතමු බෝගහකට වතුරක් කරනවා, පැම්වක් කරනවා කියලානේ කියන්නේ. ඇත්තටම ඇයි බෝගහ ගාවට යන්න කියන්නේ? ලෝකෙ වැඩිම ඔක්සිජන් මුක්ත වෙන ගහක් බෝගහ කියන්නේ. එතෙන්න ගියාම අපිව සුවපත් වෙනවා, පුදුමාකාර සැනසීමක් ලැබෙනවා. මොකද වැඩිපුර ඔක්සිජන් එතන තියෙනවා. මේ කතන්දරේ දරුවන්ට කිව්වොත් දරුවෝ ඒක පිළිගන්නේ නැද්ද? ඒක නිසා දෙමව්පියන් පුරුද්දට කරන, සාම්ප්‍රදායිකව කරන, ගතානුගතිකව කරන දේවල් වල හරය හොයාගෙන එහි හරයාත්මක දේ දරුවන්ට අත්විඳින්න දෙන්න. ඒකෙන් සුන්දර මානව සමාජයක් අපිට ගොඩනගන්න පුළුවන්.